ඒ න්තු ම ්‍රාදර සහෝදර සහෝදරියේණ අදරදු එ පතේ අමතහත්තේ. අපි නැමතත් පවුලතුමාගේ ෆිලිප්ි සංගේ ලියපු ලිපිය තවත් බැදගත් කොටසකට අවතීරණ වෙලා යන ොහොත. මේදී අපට ස්වාමීන් වහසේ මතක් කරලා දෙනවා පවලුතුමාගේ මුවතුලින් වචනතුරින් දිනුම්කරුව කනුව කරා දිනීමේ රංග. ඒ සඳාපි තුංවෙනි පරිච්චේදේ මේ වගන්ති කිහිපයට සවන් යොමුකර දහතුන දා හතර මෙන්න මේම කියනවා. සහෝදරණී මම තවමත් ඒදේ අත්කරගෙන ඇතැයි නොසිතමි එක දෙයක් මට වැදගත්ය පසුගියදේ අමතක කර දමා ඉදිරිහෙහි තිබෙන දේ දෙසම නෙතයොමා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගිය තියාග ලබාගන්නා පිණිස දිනුම් කනුවකරා මම දිවයමී. දිනුම්කරුව කරා දිව යාමේ බලය ගැන මෙතනද අපට මතක් කරලා දෙනවා. වෙදඳී වතක් පවුලුතුමා බොහම පැහැදිලි ලෙස මට පැවරු ඒදය තවමත් ඉෂ් කලායයි මම නොසිතමි කියලා මේ දහතුවෙනි වගන්තිය අපට මතක් කරනවා. දැ මොකක්ද මේ පාවුලතුමාට ස්වාමින් වහන්සේ පවරපු දේ එක්ත්‍රාවිදයකොට ඔහුට හිතෙන්න්නට ඇති ඔට හිතෙන්න්නට පුුවන් මම මහා බලවන්ත පුද්ගලෙක් සොල්ධාදුුවෙක් මගේ යුතු කම තමයි, රෝමාණු අධිරාජ්්‍යයට මෙන්න මේ මේ කාර්යන් කිරීම. ඔක තමයි ඕගේ එක්තරා කාලේක තිවිච්ච සිහිනය. මං මේ වගේ පුද්ගලෙක් වෙන්නටව අපි හැමෝටම තියෙන ලොකු සිහින. දෙදා ශවිස්ස වසර පුරාම අපේ බලාපොරොත්තු කොච්චර ආසේ තැනූ මාලිගා වගේ සීසීකඩ වෙලා ගියාද. අපි ගොඩක් ප්‍රොජෙක්ට් නැත්තන් අපේ බලාපොත්තු අපි අන්නට ඕන ස්ථාන අපි සමත්ව යුතු විභාග. ඇත්ත මේ ශේෂත්‍ර කරාම යොමු විය තුයි කියලා ගොඩ දෙනෙකුගේ අප විශේෂන අපේ දුවන්ගේ. අදහස් තියෙන්නටද ඇති. සිහින තියන්නට ඇති. භාගධමය හැමේක්ම සුන්නත් දූරිවෙලාගියා. අපි නොසිතන නොපතන මොහොතක ඇතිවන ව්‍යාසනයන් තුළ අප නොහිතන විදියේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙනවා. එනිසා තමයි සූදානම්ම සිටින්නට ඕනේ. ඒතිස් මෙතනද අපට පවල්තුම මතක් කරලා දෙනවා. මට පවරෝප කාර්ය මොකද කියලා තවම. මට අවබෝධ වනේ නැහැ. මම හිතන් එනෑ තාමයක ඉෂ්ට සිද්ධ කළයි කියලා. ඒකෙ මොකද ස්වාමින් නවහන්සේනැත්නම් පවුලු තුමා මේ සංගේ තුළින් ඔබට මට අදදවස දෙන පණිවිඩේ. ඔබ හැම කෙනෙකුටම. ස්වාමි වවහන්සේ යම් කිසි කාර්යක් පවරලා තියෙන්නේ. පවුලුතුමාව ඒ තෝරා ගැනීම තුළ ඒ දමස්කය ආරාගිය මහා දුර්භික්ෂ ගමන තුළ, වහන්සේ තෝර ගත්තේ අන්‍ය ජාතිකයන්ගේ අපපෝස්තුළුවරයෙක් වෙලා මිනිස්සුන්ට තමාගේ පෑන් තුඩ තුළින් කඩුව තුළින් නොවේ තමාගේ වාග ප්‍රහාාරයන්තුළින් මිනිස්සුන්ගේ ඒ ගානවෙච්ච ඒ සසලවෙච්ච හදවත් නිසල කරවන්න. හදවත් තුළට මානව දයාව ඇතුල් කරන්නට ස්වාමින් වහන්ේ ඔහ්ව තෝරගත්ත මෙවල මක් හැටියට. පොඩි කරලා ඒ කුම්බල්කා කුබල්කරුවගේ ලස්සන භාජනයක් නිර්මාණය කළ තමා නො අදහන ජනතාවකට දේව පනිවිඩිය තුළ දහම දහමින් පෝෂණය කරන්න. මේ කාර්යය ඕ අවසන් කරලා නෑ. ඒක තමයිඋවහන්සේ මෙතන දිත් කියන්නේ තවම මම ඒ කාර්යය තුළ සිටිනවා. ස්වාමන් වහසේ තුළ ඔබත් සිටිනවන මමත් සිටිනවනම් කොයි තරම් දුර්භික්ෂහාවත්. කොයි තරම් අපගේ ජීවිතය කලකිරීම්, පොඩිවීම්, තනිවීම්, හුද කලාවීම්, කොන්කිරීම්, ප්‍රතික්ෂපකිරීම්, භාගදා මෙව් අපේ, තුලින්වෙන්නට පුළුවන් ස්වමන් වහන්සේ විශේෂය තුළ කියනෙනවා මානිසාත් මගේ සුවිශේෂය නිතාස් ඔබට දුරර්භික් ෂැඇතිවෙන්නේ පිටික් නෙමෙයි ඔබේම දෙමාපියෝ ඔබේම සහෝදර සහෝදරියෝ භාගදා ඔබව විනාශ කරාව ඔබෝ පොඩිකරදමාවි ඔබෝ තනිකරාවි ඔබෝ කොන් කරදමාවි එහෙත් ස්තීරව නැගී සිටින්න අවසානය දක්වා ජැග්‍රාණය කරනවා එනිසා ඔබේ සිහිනය ඔබ අවබෝධ කරගන්න ඔබ වෙනුවෙන් ස්වාමින් වහන්සේ සැස්මක් සූදානම් කරලා තියෙන් ඔබ උත්පත්තිය සිටවා. මේක තමයි මේ දිවසිවරන තෝර ගත්දිිත් ස්වාමි වහසේ කියන්න ඒසා අයවගේම ජරමියස් දිසිවරයා ඔප ඔබ ඉප දෙන්නටත් ඉස්සෙල්ලා මම ඔබව සූදානම් කලා මව කුසේදීම ඔබ දිවැසිවරේ කැටියට මම පත්කලයි කියලා මේ පුද්ගලයන්ට ස්වාමන් වහස නොයෙක් කාරය ප්‍රබල පනිිවුට දෙනවා. නිසාදත් මේ ටය තුළ අපට මතක් කරල දි යෝකම නොේද. නිසා න්හස එක්තරදක මේ ආලෝකය කරා යන ගමන ස්වාමින්න් වහන්සේකන මේ දිනුම් කනුව කරා යන ගමන. අපි හැමෝටම දිනන්නට බෑහ. හැබයි වැදගත්මදේ තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම නොවේ. මෙටන තමයි අපේ තාරුුණ්‍යය අසරණ වෙන මොහොත. අපි හැමෝට මවශ්‍යයි මේ අද තිබිලා හට පරවෙන එක්තරාවිදක ඔටුන්නක් ලබාගන්න. උත්ස් අමිවාන්සිකන්නේ මම දෙන සදාකාලි කවටුන්න කවදාවත් පරවෙන්නේ නෑ. එනිසා ඔබ තරගයට සහභාගිවෙන්න. මේ පාටිසිපේෂන් සහභාගිත්වය තමයි ජයග්‍රහණය කර ඔබ කවධාරි දවසක ගෙනියන්නේ. හැබැයි ඔබ සහභාගි නොනොත් ඔබ ජයගන්නවද පරාජය වෙනවද කියලා කවදාවක් දන්නේ නෑ. එනිසා ඔබ සහභාගිවෙන් මේ දහම් විප්ලවේ තරංගයට සහා ඔබගේ හැකියාව ඔබගේ දක්ෂතාවේ ඔබේ කුසලතාවේ ඔබ ඔප්නංබන්නට ඔබත් ඉදිරිපත් වෙන්න. එතකොට ජය ඔබගේ නොදුරේම තියෙනවා. ජය තුළ පරාජයතියනවා පරාජය තුළ ජයති නොමේ දෙකම සමසමව විඳගන්න. ගොඩක් වෙලාවට අපි අපේ දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත් වෙන්න එක්තරාවිදක වැරදි සහගත දෙයක් තමයි හැම දරුවෙක්ම ඉහලින්ම සමත් වෙන්නට ඕනේ. ඉහලම සමාර්ථයන් අරගෙන සන්න ඕෝනි. මෙන මේක දරුවන්ගේ හදවත තුළට ලොප් කර ලති අදවත තුළ රෝපණය කර ලාතියෙන්නේ. ඉතින් දරුව මොකද කරන්නේ. විභාගෙන් ඒ සමාර්ථයන් ගණ්ඩ බැරිවුුණොත් ගෙදරයන්ඩ බයයි. ඇයි අම්ම තාත්ත මට කිව්වේ මගේ අක්කනාංගි මේ වගේ ඉහලින් සමත් වනා මං මේ සමාර්ථය අරගෙන කොහොද ඉදිරට යන්නේ. එනිසා සමමාර අපි දන්නවා. බෝම වේදනාත්මක විදවේරමේ තාරුණය තමාගේ ජීවිතය නැති කරගන්නවා. ඇයි මේ අම්මට තියෙන බය. අම්ම තාත්තා මේ දරුවන්ට දෙන දැඩි පීඩනය නිසා දරුවු අසරණ වෙලා මේ ලස්සන බද්‍ර යව්වනේ තමාගේ ලස්සන ජීවිත විනාශ කරගන්නවා. මේ භය නිසා. එනි සාදර අම්මේ තාත්ය දුවේපුති. දරුවන්ට ඕනෑවට බඩා වැඩි බරක් පටවන්නට එපා. විභාගයන් සමත්වීම අවශ්‍යයි. හැබැයි විභාගයන් අසමත්වීම, ජීවිතයට අසමත්වීමක් හැටියට පිළිගන්නට එපා. ගනං විෂයට අසාර්ථක ලෙස මුහුණ දෙන පුද්ගලයා තබත් විෂයකින් සාර්ථක වෙන්නට පුළුවන්. බලන් ඉතිහාසේ ජයකෙි නැංවු ශ්‍රේෂ්ට පුදගලයෝ. හැම කෙනෙක්ම විශ්වවිද්‍යාලයට ගීලා එනෙමේ. හැම කෙනෙක්ම උපාදිගත්තුවා ඇනෙම. හැම කෙනෙක්ම විවාාගලින් ඉහර ජයගත්තුවාඇ ක්‍රඩා ශේෂත්‍රවට ලෝකප්‍රකටය අපපාතරන්නවා. ගුලු ඉගනීමට දක්ෂායනේ සමහරය. බලන්න ඇල්බට් අයින්ස්ටයින් ්‍රේෂ්ට ලෝකෙට් දායදකරම ශ්‍රේෂ්ඨතම විද්‍යාක්ඥය. ඕට තමාගේ ඒ පාසලේ ගුරුතුමිය කිව්ේ මොකක්ද. ඔට ඉගනගන්ඩ බැරි මහා මෝඩ බුද්ධියක් නැති පුද්ගලේ කැටේ තමයි ඔව්ව ගණන් ගැනේ. ඒ පාසලේ දී මේ ගුරුවරයා රත්තන් ගුරුවරිය. මේ මහා ශ්‍රේෂ්ට් අනාගතේදදි ලෝකයටට පහලවෙන්න ටේටිය ශ්‍රේෂ් ඇල්බට් අයින්ස්ටයින්් කියනදේ. තෝම සල්වා ඩිසන්් මේවාගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෝ විද්‍යාඥන්ට පාසල ප්‍රතික්ෂේපවනාා. හැබැයි ඕන්ගේ උත්සාහය ඕවන් කවදහරි දිනන්නට ඕනේ ජීවිතය පරාජය කරන්න බෑ උන්ගේ දෙමපියෝන නෙක්කයිතිය වලන්න මේ අම්මගේ කතාන්තරම කලිගුත් කියලා ඇති. කොහොද මේ අම්මා මේ පුතාවයි ඉගැන්ුවේ. මේ පුතාට ජීවිත හසරක්. යන්නට ජීවිතේ ගොඩයන්නට තියෙන්නෙපුතේ විභාග සමත්වීම නෙමේ සමත්වනොත් හොඳයි. හැබැයි ඒ පුතාගේ ඒ දුවගේ දක්ෂතාවේ කුසලතාවය හඳුනාගෙන ඒ පැත්තට ඔහු යොමු කරන්න. ඇව යොමු කරන්න. එනිසා අසමත්වෙච්ච දරුවන්ව කොන්කරන්නටපා. දැන් අපි පුංචි කාල ඉඳලම ශිෂ්ෂත්තු විභාගේ ඉඳලම මේ දරුවන්ට ආවල් අනවශ්‍ය ලෙස පේඩාවන්දී ලදීල ඔවුන්ගේ හදවත මේ පුංචි හදවත සෙල්ලන් කරන්නට ආසාවිගඉන්න මේ පුංචි ඒකාව පොංචියකි අපි විභාගයට කොටු කරලා. මානසිීකත්වය තුළ ඔවන්න යොමු කරලා ඒ ලස්සන පුංචි ළමාවිය ඔවන්ගින් නුදරගන්න නැද. එනිසා මේ තරගය අපේ ජීවිතයට ඉතාමත්ම සම්බන්ධ වෙච්ච දෙයක්. එනිසා මංහිතන්නේ තුන්ගනි පරිච්චේදේ මැද භාගදී මේ පහුළුතුමත් එක්තරාවිදයක මේ දිවීමේ තරගයක් ගැන කියන්නේ. තවම මම අවසන් කරලනෑ. මනමුත් මම ජයග්‍රහණය කරා දිවයනවා. මම වැටෙනවා. පරාජය වෙනවා හැබැයි ජය නියම ජයග්‍රහණය කියන්නේ නොවැටෙන කනම වැටෙන වැටෙන වාරක් පාසා දහිරය මත්තු නැගී සිටීම. ස්වාමින්න් වහන්සේ තමාගේ කුරුස ගමනද. නොටීගේ දේව පුතා දෙවන් වහන්සේ වැටෙන්නේ කොහොමද මනුෂ්‍යයෙකට අහන්ඩ පුළුව. හැබැයි වහන්සේ වැටුණා වැටිලා නැකිිත්තා. මෙන මේ නැගිටීම තමයි වැදගත් වෙන්නේ. වැටීම තුළ ඔබ නැගිටීමකට යොමු කරන්නට ඕනි. ඔබ පාපයට වැටනවා සාතන් බලාගනන්න ඔබෝ වට්ටන්න හැබැයි ස්වමින් වහන්සේ තින්නවා අබත් එක්ක නැගිටලා ජීවිතේ ජය කෙහෙලි නංඟවන්න. ඉන්සාපේ ජීවිතේ නොයෙක්කාකාරය ප්‍රශ්න අපිව ක්තරාවිදික කනස්සල්ලට අධහිර්වයට පත්කරන්නට පුළුව. නොමුත් මේ පාවුලතුමාගේ සංකල්පය තුළ අපේ ජීවිතයට දෙන ලොකුම පනිවිරේ තමයි ඕනෑැබට වඩා බලාපොරොත්තු පොද්දි බැදගෙන ඔබේ ලස්සන ජීවිතය හානි කරගන්නට එපා. මේ ගැන කියඇද්දි ඔබ හල ඇති මේ මයිකල් ජක්ෂන්ගේ කතාන්දරේ. ඕ ලෝකයට බහලවෙච්ච ශ්‍රේෂ්්‍රතම පුද්ගලයෙක් නමුත් මේ මහා ශ්‍රෂ්ඨ පුද්ගලයා ලෝකයාගේම විශේෂෙන්ම තාරුන්නේ හද තමාවිතට ඇද බැඳගත්ත ඔගේ ගායනයසා විශේෂයෙන්ම ඔගේ රංගනය තුළ. ඕගේ ඒ නැටුම තුළ ලෝකයට අලුත් සංකල්පයක් අලුත් මාධ්‍යයක් ඕ ලෝකයට ඉදිරිපත් කලා. ඔදන්නවා පලාස්ටික් සර්ජරී එකක් කරගෙන මේ කලු ජාතිකයා සුදු වෙලා නොයක්කාකාරය දේවල් කලා. ඔහු ඉපුදුනේ එක්දස් නමසය පනස් අටේ ජූනිමාසය. ට ඕොමනා කලාා මේ එක්තරා සිහිනයක් ඕගේ ජීවිතය තුළ සාක්ෂාත් කරන්න. ඒ තමයි මම අවුරුදු එකසිය පණහාකට ආසන්න කාලයක් ජිවත් වෙන්නට ඕනේ කියන සිහිනය. ඕට මුදල් ගොඩා අක්තිබුණ. ඒ රොක් සංගීතයේ, මුළ ලෝකයම ඕුගේ හදවත තුළ රණවගන්නට පුළුවන්න්න නෝගේ ඒ නැටුම් කලාව තුළ ගායන හැකියාව තුළ මුළ ලෝකයක්ම ඕ කෙරේීතිය. ඒ ත්‍රාවිදිි කාලුත් ත් නෝදයක් මේ තාාරුණන්යට ඇතිකරපු චරිතය. ඔහුට ඕවනනා කලා බරනවේ සිහිනය. මේක හොඳද නරකද කියලා ඔබම පසුවරට තේරුම් ගනීවි. නොමුත් ඔහුට ඕනනා කළ අවුරුදු එකසිය ගණනාවක් ජීවත්යන්න. ඒ නිසා ඕහු මේකට අවශ්‍ය කරන පසුබිම සූදානම් කලා මෙන්න මේ විදියට. ඔහු පෛද්‍යවරු දහදනෙකුව ලෑස්ති කරගත්තා. ඕනෑම අදීසි අවස්ථාවකදී ඕට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරු දහෙනෙ. ඕ කියනවා ඒ අවසාන කාලේදී. අවුරුදු තිස්ගානක කාලව පරාසේ තුළදී. එක අඩියයක්ක්පත් ඕ ඉස්සරහට තිබෙන ැහැයි කියනවා මේ වෛද්‍යවරුන්ගේ උපදෙස් නැතිව. හැමක්ය හැම දෙයක්ම මේ වෛද්‍යවරුන්ගේ උපදසානුවතමයි, ඕ ක්‍රියත්මක වුණේහෙමොකද ඕට උමනා කළවුරු දෙකසිය ගනාවක් ජීවත්වෙෙන්ද. ඔගේ කාමරය නවීනතම දේවල්බලින් අංග සම්පූර්ණ කළ. ඔක්සිජන්ද අදීසි ආපදාවකදී අවශ හැම දෙයක්ම හරියට පුංචි ශල්ල්‍යාගාරයක් වගේ. හැම දෙකින්ම ඒ කාමරය අංග සම්පූර්ණ කළ. ඒවාගේම ව්‍යයාම කරන්න වෙනම දාහදනෙකුයිටිය. හැම දෙයක්ම හැම ඉරියව්වක්ම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා. ව්‍යායාම උගන්වන්නට විශේෂයක් ඥන් දාහදනෙක් කිටිය. ඒවාගේ ඕ කන. හැම කෑමක්ම පරීක්ෂණය කරලා ඒක පෝෂ්ච පධර්ථ වලින් ගහනද කොයිතරම් ඒ පුද්ගලයාගේ ජීවිතයට අදාළ වෙනවද කියලා ඒවා පරීක්ෂා කරන්න්නත් වෙනවම කට්ටයක්ක් හිරිය. ඒවාගේම තමයි අදීසි ආපධාවකදෝගේ අංගයක් දුර් අංගයක් ඉක්තරා විදිේක අකාරර්යක්ක්ෂම වෙලා ඔව අසාධ්‍ය වුණොත් ඒවා පරිත්‍යාග කරන්න ඇ දලා හැම කොටසක්ම පරිත්‍යාග කරන්න වෙනම දහදනෙකුව ්‍රේෂ්ට හොඳපු නිරෝගි පුද්ගලයන් දහදනෙක සූදානමින් සිටිය, ඕන මංගයක් මේ පුද්ගලයා ිෙනින් පරිත්‍යා කරන්න ලොකූ ගනක්දීලා ඒගළංවත් මේ පුද්ගලයා ලෑස්ති කරලා යිති. මේ වගේ හැම දෙයක් මංග සම්පූර්ණය කරලා හිටපු. ලෝකප ප්‍රකට මයිකල් ජක්ෂන්ට මොකද වුණේ. අවුරුදු සිය ගණනක ඉතිහාසයක් නැත්ත ජීවත්වී මේ කලාවක් ගැන සිහින මවපු ඔහුට මොකද වුණේ. එ දෙදහස් නවේදී. මරණය. ඕ එරහිුණ මරණයට මරන්නට බැරිව ඕගේ ජීවිත ඉස්සරහට යන්නට ඕනේ කියලා හ පුද්ගලයා මරණය හමුවයි අසරණ වුණා බලන් නොේ කාරය ශ්‍රේෂ්ට ෛද්‍යවරු කෙලිෆෝනනිාව ඉද ඇමරිකාවේ නොයකුත් රටවල් වලින්ඳලා වද්‍යවරු ඇවිත් ඕට උත්සා කලා මේ නිවී යන පහන දල්ුවන්නට නත් ඔවුන්තක් බැරුවෝගිය මරණයට එරෙහිව සටන් කර අවසානයේ දි කියෙනවා ලෝකයේ මිලියන ගණනාවක් එකවර රූපහහිනියයෙන් දැක්ක දර්ගතම විකාශනය ඇටියට මෙ තවමත් ඉතිහාස ගත වෙනවා. ඕගේ ඒ මරණයා සම්බද්ධ වෙච්ච ඒ රූපවාහිනිි දර්ශන. පරන්න මිච්චර මුදල්ති විච්ච, මෙච්චර බලේති බිච්ච පුදගලයා ලොකූ සිහිනයක් තිබුණා මම කවධාරි දවසක අවුරදු සිය ගරණක් ජීවත්වෙන්නට ඕනෙකල්. අවසානයේදී. මරණය ඒස්සරා ඒ පුද්ගලයා අසරණ වුණා. මරණය. සරදම් කළ. එනි අපේ සිහින අපේ පෙනෙන මානයේ නොතිබී අපි නොපෙනෙන දෙයක් ලබාගන්නට අපි වෙර දරක්්දි. ඒවා අපට එරෙහිම නැගී සිටිනවා. මේ කොරෝනාව නැත්තම් වෛරසය කොවි ධානමයක් ඉක්තරාවිදික සුභාව ධර්මයගෙන්ම අපිට ඇතිවෙච්ච ලොකු බලපෑමක් නොවේද. තවම නැෑ මේවට එන්නත් හොයාගෙන. සස්ුභාව ධර්මයකයන දිවන් වහන්සේගේම ස්ුව නිර්මාණය විනාශවෙද්ධි, විනාශකරද්දි හුදු ආත්මාර්ථකාමිත්වේ නිසා. මෙන්න මේ සුභාවධර්මයම අපට එරෙහි වෙන අවස්ථා. ඉනිසා අපේ සිහින ඔොඳයි. විතවට් ද්‍රීම් වී කැනොට ලිය්. සිහිනයක් නැතුව ඔබට මට ජීවිතයේ ඉදිරියට යන්නට බැහැ. ඇබැයි මේ සිහිනේ සාක්ෂාත් කරන්නට අපි හරධ සාක්්‍ය තුළ අපි නිවැරදිමාවතට යොමුවෙන්න ඕනි. වැරදි මවත්වොස්ේ ගොස්. අපි ලබාගන්නා ජයග්‍රාහණ තාවකාලිකයි. අපි වැටෙනවා. නැතිවෙනවා. බලන්න සමාරවෙලාවට අපි නිවෙස් හදනවා මිලියන ගණම් ගනම් වියදම් කරලා. සමර වෙලාවට අපිට අවශ්‍යවෙන්නේ ග්‍රෝහයක්. සාමයෙන් සැනැසීමෙන් ජීවත්වෙන්න්නට මිලියන ගණන් උඩාක් වියදම් කර හදන ෙවල්ල ඉන්නේ කෞුද. අපේ ආහාර සඳහා ඇඳුම් සඳහා ජනවාන සඳහා අපි කොච්චර වීධම් කරනවාද. අපි ර අත්‍යවශ්‍යදේ මොනොවද කියනදේ අපි තවම අවබෝධ කරගෙනනෑ මේ වගේ අපිගෙන එක්තරවිදිී රැටරේස් එකක තමයි අපි යොදී සිටින්නේ. මට ඕනේ හොඳම වාහනය මට ඕනේ හොඳම නිවහන. මට ඕන හොඳම මේ වගේ නොක්ති හොඳමදේ තමයි හැමවෙලාම සමාර වෙලාට අපේ දරුව අප අහිංසක දෙමාපියන්ට කොච්චර කරතර කරනවා මට මේ හොඳම දේ දෙන්න කියලා. හැබැ අපිට අධ්‍යවශ්‍යදේ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවානේද. එනිසා අපිට බලන්න අපිට රුපියාල් පන්සියකට ට ලුවන් රොලෝසක් පනස් දහකට ගණ්ඩ පුළුවන් රොලෝසවාක්. ඔය දෙකෙෙන්ම පෙන්වන්නේ එකම වෙලාව නෙමෙේද. අපි ආසි්‍යන්ත්‍රාව ගමන් කරද්දිී කියීනව බිස්නස් කලාස් කියල තියනවා ඉකොනමිකල් කලාස් කියලති නවා. ඔය දෙකම වෙන වෙනස ලක්ෂගානක් වඩ පුළුවක්. ඇැබයි ඔ දෙකෙමවා අපි ඒ පේනෙ එකට නැතං ආසියානාවට නැක්්ගන් පස්ස අපයෝගගේ ගෙනියන්නේ එකම ගමනාන්තයක් තමයි. ඒවගේම තම අපිට රුපියල් දෙීඒ පර්ස්සෙකත්තියෙන්ද පුුවන් ඒ නැත්තම් විදාාවක ඉතාමත්ම වටිනා පර්සකත්තියෙන්න්ට පුළුවන් ය දෙකෙම්ම ගෙනියන්නේ එකම මුදල තමයි. බලන්න මේ සම්තෘපතිය මනුසුසයාට අශ්‍ය කරන සම්තෘප්තිය අපිට ලබාගණඩ පුුවන් බොහොම සරල දේවල් වලින් අපි ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ අනෙකාාව පරයමින් මට මේදී අත්‍යවශ්‍යයි කියලා. හරම කල කලිහුත්මමකට මතක්කරපු කතාන්දරය වගේ මේ දරවා අම්මට නොෙක් විදියේ අඩත්තේට්ටම් කරනවා අනේ මට වටිනාම සපත්තු ලබා දෙන්න කියලා. සපත්තුවත් තියෙනවා ඒ සපත්තු පොඩ්ඩක් විතර දුර්වරණ වෙලා අම්මට කරදර කරනවා මට මේද අශ්‍යයි මේදේ අවශ්‍යයි නැත්තං මගේ පාසෙ ළමයි මට විසුලු විසුළු කරනවා. ඉතින් බෝ මමාරුම අයිංසක මව තාත්ත නැති වැැන්ද බුකාන්තාව දරවා වරගෙන යනවා එතකොට තමයි දකින්නේ කකුල් දෙකම නැති දරුවෙක්. ඒ කඩේස්රායින්නවා සිංගබංඉල්ලන. කො ඕට තේෙන දේ ම මොක පස්සෙද මේ දුව යන්න කියලා. එතෙක් ඕට දැනු නනෑ මගේ ජීවිතයට අධ්‍යශ්‍යම දේ ම මොනව පස්සද දුවල යන්න කියලා. එදා ඒ දරුවට තේරුම්ගියා මට අත්‍යවශ්‍යදී මොකක්ද කියලා. ඉනිසා මේ වගේ අපේ පුං ජීවිතයට පුංචි සංසිදධයක් ඇතුළු වෙනකං අපි නොයෙක් සිහින මවනවා.ඉනිසා යහපත් බුදිය සිහිනයක් මවන් ස්වාමින්න් වහන්සේ තෙක්ක යන ගමනෙදී. අපේ ජීවිතයේ සහභාගි වන්න නුහන්සෙත් එක්ක යන්න අන එදාට ඔබට ජය ක්‍රහණය අනිවාර්යම ලැබේ. අපි තවත් භගන්ති දෙකක් ඔබගේ භහාවනාවට යොමු කරමු ඒතුන්වෙනි පරිච්චේදේම දහටේසිට විස්්ස දක්වා. මන්ද මා බොහෝවර ඔබට කියා ඇති ලෙසත් දැන් කඳුලු හලමින් කියන ලෙසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසේ සතුරන්මෙන් හැසිරෙති. ඔුන්ගේ අවසානය විනාශය වේ ඔන්ගේ දෙවියෝ මාංෂික තෘෂ්ණාවෝවෙති. ලැජ්ජාවිය යුතුදේ ගැන ඔහු පාරට්ටු කරගනිති ඔවන්ගේ කල්පනාවමිලෝදේ ගැන පමණක්්‍ය. එහෙත් අපි ස්වර්ගේ පුරවැැසිියෝ වම්හ. අප ගලවන පිණිස ස්වාමින්වන ජෙසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගෙන් වඩිනතෙක් අපි, නොයිවසිල්ලෙන් බලා සිටිමු. දැම්පලන්න ස්වාමීන් වහන්සේ කියනවා මේ පාටය තුළ වහන්සේ සමහර දෙනෙක් කුරුසයේ සතුරන්මෙන් හැසිරෙන වයි කියේලා. ඔන්ගේ දෙවියෝ කරගෙන තිබෙන්නේ සමහරදාට ඔවුන්ගේ මේ මාංශික තෘෂ්ණාවන්ගෙන් උද්ධීපනය වෙච්ච හැඟීම් තුළ ජීවත්වෙන කොට්ටාසිය. දැ මාංශීක තෘෂ්ණාව තුළ පාපය තුළ ජීවත්වෙච්ච කොට්ටාසියකට තමයි, පෞරුතුමාගේ එක්තරා ලිපියා අපිදාන්නන ලිපි දෙකක්. කොරින්තිවරුන්ට ලියපු ලිපි දෙකද වනාවාසේ ප්‍රබල ලෙස ඇටැක් එකක් පහරක් එල්ල කරනොමේ මාංෂයක සම්තෘප්තිය හොයාගෙන දෙව අන් වහන්සේ දුන්නු මේ ලස්සන දේව ජීවිතය නැති කරගත්තු. සංගේකටඋුණවාන්සේ මාස දහටක් අවුරු දෙකාමාරක් තිස්සේ. මේ තමාගේ දහමින්, ඕගේ ජීවිතේ කුරුසේ සතුරෙක් නොවී දෙවියන්ගේ ආදරවන්තෙක් පෙන්න්නට කියලා ඇත්දා. දැ මෙතනදිත් වුණවාන්සෙක්තරවිධ කරයේ කොරින්ති සගේ දෙවැනි කොරින්ති සංගේ දෙවැනි පරිච්චයදයන ඒ කතාන්දරේ නැවතත් මතක් කරනෝ. මා කඳුලු සලමින් කියනවා කියලා. මෙැයි පවුරතුමා මේ සිරගතව සිටියදී පවා කඳුළු සලමින් තමාගේ වේදනාවෙන් මේ දේ කියන්නේ. මොකද මිනිස්සුන්ගේ ජීවිතය තරම්ම, ආශාවන් ඔස්සේ දිවයන ජීවිත. නොෙක් දේවල් නිසා දිව්‍යන් වහන්සේ දීලාතිනේ ලස්සන දේට පටහැනිියෝ යන මොහතකද අපි ස්වාමින් වහන්සේ ගො නොයෙක් ආකාරය හැඩවීමකට ලක් කරන්නේ නැත්ත. කොහොමද අපි ස්වාමින්න් වහන්සේ වහඬවන්නේ. ගෙදරදි අපි දෙමාපියන්ගේ සිත්‍ර ඉදිවන අවස්ථා කොච්චරද. එමටයි අනන්තයි අප්‍රමාණයි. අපේ අකීකරු කමනිසාම කලින්කිව්වා වගේ. උඩගුව නිසා උද්දච්චකම නිසා අපිට අපේ තත්වයට වඩාපි ඉහලට යන්නට උත්සාහ කරන නිසා අහිංසක දෙමාපියන්ගේ නෙතට අපි කඳුළු දීලා නැද්ද. එනිසා ස්වාමින්වහන්සේ කුරුසිය පණිවිඩිය තමයි. වවහන්සේ කියන්නේ මේ දුක වේදනාව ඔබේ ජයග්‍රාණයට අවශ්‍යයි. මේ දුක වේදනා විඳර තමයි අර පටපනවා වේදනා විදල තමයි බොහම ලස්සන සුන්දර සමනෙ ලේකු බවට පත්වෙන්. හැබැයි සමනලයක් වෙන්නට මේ පටපන්නුවට මොහෙක්කාකාරය වේදනාත්මක කාලපරාසයකට මහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉන්ස් ඔබේ ජීවිතය මගේ ජීවිතය දුක වේදනාව කියනදී අනිවාර්යෙන්ම එනවා. එනිසක් කුරුස්සයට කුරුසේ කියන්නේ වේදනාවක් විතරක් නෙමෙයි ජයග්‍රාණය සංකේතයක්. උනාසෙමි කුරුසේ මරණය තමයි ජයග්‍රාණය අඩිතාලම දැම්මේ. මරයක් නැත්තං අපේ ජීවිතර උත්තාානයක් මේ එනිසා තමයි පවුලුතුමා කියයන්නේෙ මගේ උත්තාානයෙන් පස්සෙ ස්වාමින් වහසේ එක්කමට මේ වගේ විරාජමාන උත්තාානයක් ම බලාපොරොත් වෙනවා. ඒ සඳහා ඕනම දුකක් ඕනම පරිත්‍යයාගයක් කරන්නට මම ලැහස් තිඒ සඳ මගේ ජීවිතය ඉවසී මවශ්‍යයි. කැපවී මවශ්‍යයි, කැඩීීම අවශ්‍යයි බිඳීම අවශ්‍යයයි. ඉක්මන් විසදුම්මලට යාමෙන් මංම ගොඩා කසරණ වෙනවා. ඕන දවසක් මේ. කියන කියදදි පුංචි කතාවක් මතක් වෙනවා මේ ඒ ලෝකෙසිට මේලෝකයට එකග කිය රෙකරුටමන් කරන්නට කියලා. ඒ නරකාදයට වැඩි වැඩියෙන් කට්ටියව යෝබ කරගන්නට ලුසිපර් තුන්දනෙකෝ එවනවා. මේ ලෝකයට එවවා ඉක්මනට වැඩිපුර කට්ටියක් මගේ ඒ සංගයට එවන්න කියලා. එතුර මේ ලෝකට එවන්නට ඉස්සෙල්ලා මේ ලුසිපර්ගේ නායකයා කුළන්ග හත ඔබ පොලෝතලේයට ගල්ල වැඩි දෙනෙක්ව රකුට් කරන්න ැත්තංම් මගේ පැත්තට යොමු කරන්න ඔ මොවාදේ මිනිසුන්ට ගිල්ල කියන්න. මිනිස්සූ පැත්තට එන්ඩ පවු වැඩිපුර කරන්න ටඕනෙ මගේ පැත්තටෙන්න්න. එතුට මේ ලුසිපර්ගේ නායකයා ඒ ගෝලයන්ට ගෝලයන්ගේ හපුවම එක්කෙනෙක්කි නො මම ගිල්ල කියන්නං ස්වර්ගරාජ්‍යයක් නැහැයි කියලා. දරිස් නෝහෙවන් එතකට මිනිස්සු. ොඩක් පව්කරයි බොදු ස්වර්ගරාජයක්ත් තිය නිසාන අප ඔතන්ටයන්ට ගොඩක් පින්දහම් කරන්නේ එතකොට ලුසිපර කිවලු නෑනෑ. ස්වර්ගය කියන අයිඩයායක නැත්තම් මේ සංකල්පය හැමෝම දන්නවා. ඉනිස්සා ඕක කිවට මිනිස්ස එච්චර පාපයට නැඹුරුවෙන්නේ නෑ. ඒකට එච්චර සහයෝගයක් දැක්වේ නෑ. ඊට පස්සෙ තයි කෙනෙක් කිවල වෙන මම කියන්න නරකාදයක් නෑ දරිස් නෝහෙල් ගරහදනේ බයින්ඉන්නේ පෞකලොත් නරකාදියට යයි. එනිසා පව්කරන්න නෑ. නවක නෑැකිවට පස්සේ. එයාලට කිහිසි ානක් නැවනම පාපයක් කරයි. ඇැලුසිි පරකිවලල් මේකත් හරියන්න නෑ මනිස්සු දන්නවා. මේ බය මිනිස්සුද අදවතය තියෙන පව්කොලොත් මට මේේදේය අත්වේ. ඉනිසා ඕකත් හරියන්න නෑ ඔයි නි අය හරියන්න නෑ. තුන්ව නිිය දහසක්කාවලු. ඔහු කිව්වලු. කිසි කලබලයක් වෙන්නට එපා තවෝන තරංකාලයක් තියෙනවා. නිස ඕගලන් ජවිත ඔහේ ගතකරගනයන්න. තව කල් තියෙනවා. එඉනිසා ඩෝන් බි හරි. පැස ල රී වල තම ොමද කියලා යාාව් වලු මේ ලංකාවට නැත්තම් මේ ලෝකේට. එනිසා ගඩාක් වෙලාවට මේ කාලය තමයි අපිෝ හොඳ පැත්තට නැ නර පැත් ම කරන්න. දිවියන්ගෙන් ල බච් ලක දේීමනාවක්. එනිසා කාලයාපි රිරයට අවබෝධ කරගෙන. ඒ කාලය තුළ ස්වාම වහන්ේගේ ආදරේ මිනිස්වා අතර පතුරුවන්න්නට පුළුව න්නං. ඔබ මේ දුවන ගමන මේ රේශසක කවදාහරි ස්වමින් වහන්සේගේ කිරීටේ ලබාගන්න ජයග්‍රාහි මාවතක්කරා ඔබව යොමු කරවි. අන් එෙවැනි ජයග්‍රාහි මහාවතක්කරා ස්වමින් වහන්ස ඔබව මාව යොමු කරන්න කියලා මමත් ඉතසිතිින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට ජසුපේතයි.